අසූනමේ අවුරුද්දේ මගේ ඉස්සරහා 14 පොලකට උල්පියෙන් අල්ල මරපු ජනතා විමුක්තිපෙරමුණ මරපු ඒ ගැනත් හොයන්න කියලා මගේ තාත්තව මරපු ඒ වගේ දහස් ගණක් මරුවා ජනතා විමුක්තිපෙරමුණ මට වයස අවුරුදු 8 දී තමයි මගේ ඉස්සරහා මගේ තාත්තට වෙඩි තියලා මරන්න ජනතා විමුක්තිපෙරමුණ मरण මට වයස අවුරුදු 8 දී තමයි 89 අවුරුද්දේ මගේ ඉස්සරහා 14 පොලකට උල්පිය ගැල්ලා මරපු ජනතා විමුක්ති මට වයස අවුරුදු 8 දී තමයි වීරසිංහ මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ හිරු බලයේ වැඩසටහනේ පට්ටපල් අමූලික බොරුවක් කියලා තිබුණා. රජිත් ආර්යපාල කියන පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක්. එයා තමයි එයාගේ ගෙදරට ගිනි තියන්න ආවේ කියලා කිව්වා. පාර්ලිමේන්තුවේ කියලා තිබුණා. වගකීමෙන් ඔබතුමාට කියන මේ තියෙනවා රජිත් ආර්යපාලගේ Facebook සටහන. මේ වීරසිංහ මන්ත්‍රීවරයා මේක කිව්වට පස්සේ දාපු ප්‍රකාශය. වීරසිංහ මන්ත්‍රීතුමා හිරු ටීවී බලයේ දේශපාලන සංවාදේ මා පිළිවෙඳ දැක්වුව අදහස් සම්බන්ධව බොහොම ස්තුතිවන්ත වෙමි. මෙතන තියෙනවා ඔයයි මමයි නුවර ඉඳන් කොළඹට පාගමන් ගියා පින්තූරයක්. මහින්ද රාජපක්ෂ අගමැති කරන්න. මෙතන තියෙනවා ඔයා පළාත් සභාවට ඉදිරිපත් මැතිවරණ වේදිකාව විවත් එක ගහපු පින්තූරයක් මෙතන තියෙනවා අවසන් වරට තිබුණ පළාත් පාලන මැතිවරණේ විමල වීර දිසානායක එක්ක උහන රංජියයගේ රැස්වීම ගහපු පින්තූරයක් මෙතන තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න මැතිවරණ ව්‍යාපාරයේ හදපු පින්තූරයක් ඔබතුමාට තියෙන්නේ මගෙත් එක්ක පුද්ගලික ප්‍රශ්නයක් මේ වීරසිංහ මන්ත්‍රීවරයාට කියන්නේ කවුද කියන්නේ රජිත් ආර්යපාල ඔය කියන රජිත් ආර්යපාල කියන එක්කෙනා ඉස්සලාම ජනතා විමුක්ති පෙරමුණේ හිටියා ඊට පස්සේ විමල් වීරවංශ අමතුමාගේ පාටියට ආවා ඇවිල්ලා ජනාධිපතිවරණය විමල් වීරවංශ අමතුම අපිත් එක්ක වැඩ කරා එතකොට ඒ මැතිවරණ වේදිකාවල තියෙන චාරූප තමයි ඒ දාලා මේ ගහලා තියෙන්නේ මෙන්න තියෙනවා පින්තූරේ මේ වීරසිංහත් එක්ක කරටක් දාගෙන යන්නේ ඒ කවුද කරටක් දාගෙන යන්නේ නුවර ඉඳන් කොළඹට පයින් යද්දී විමල් වීරවංශ අමතුමා සහායක දුන්නේ ඒ වෙලාවේ බලෙන් ඇවිල්ලා මගේ කරට අත දාලා ෆොටෝ එකක් ගත්තේ ඒවා පෙන්නලා 2:50 වඩා කතා කියන්නේපා මේ බලෙන් කරටක් දැම්ම කිව්වා ඒ පුද්ගලයා නෑ මේ මන්ත්‍රීවරයා තමයි එයාගේ කරටක් දාගෙන ඉන්නේ මේ තියෙන්නේ පින්තූරේ